Live from the News First studios in Colombo, this is the News at 10. Hi everyone. Obekwane Lankawe Pravruthi Warthakarane Pramukhaya News First Ratri 10 Pradhana Chuti Prakashaya Samagen Mama Image Sadarana. Mama Director Siska Adath Prathamen Avadhane Pradhana Chuti Sirasthala Vetta. ප්‍රභු ඝාතන සැලසුම් ගැන පළවෙනි වාර්තා ප්‍රතික්ෂේප කරන බව පොලිසිය කියයි. SB සහඩිලාන් නිදහස් පක්ෂයේ හැරගිය පුද්ගලයන් ලෙස සැලකීමට තීරණයක්. අර්ජුන් ඇලෝෂියස් ඇතුළු සිව් දෙනෙකුට පනවා තිබූ අප කොන්දේසි ලිහිල් කෙරේ. ખનિજ තෙල් විශ්‍රාමික සේවක පිරිසක් විරෝධතාවක. කැපිටල් මහරජා සංවිධානයේ මෙවර හොඳම විධායක නිලධාරියා ෂමීර් රසුල්දීන්. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන පඬිත උපාධි ප්‍රදාන උත්සවය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අද පස්වරුවේ මේ පැවැත්ුණේ නෙළුම්පොකුණ රඟහලේදී විභාග දෙපාර්තමේන්තුව 2012 වසරේ සිට 2017 දක්වා පැවැත් වූ ප්‍රාචීන පඬිත විභාගෙන් සමත් වූ 300 දෙනෙකු සඳහා ප්‍රාචීන පඬිත උපාධි මෙහිදී පිරිනැමුණා. මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් වෙත සම්මාන පඬිත උපාධිය පිරිනැමුවේ ජනාධිපතිතුමායි. මෙහිදී මහා සංඝරත්නයේ ජනාධිපතිතුමාට විබුදේ ජනප්‍රසාදක සම්මාන උපාධිය පිරිනැමුවා. ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවන අපි ඉතාමත් ප්‍රාචීන දහමකට උරුමකම් කියන අතර ඒ දහම් මගින් සංසුන් කරන සංස්කෘතියකින් හැබි අභිමානවත් ජාතියක් බව ඔබ අප කවුරුත් පිළිගන්නා වූ දෙයක්. එම සංස්කෘතිය විසින් බිහි කළ අගනා භාෂා ශාස්ත්‍ර සාහිත්‍ය වාස්තු විද්‍යාත්මක හා කලා නිර්මාණ සමුදායක් ලෝක ශිෂ්ටාචාරයට එකතු කර තිබෙනවා. එහිදී පාලි හා සංස්කෘත භාෂාවන් සිංහල භාෂාව බිහි කිරීමේදී මූල භාෂාවක් වූ බැවින් හා බුදුදහමේද මාධ්‍ය භාෂාවක් වූ එකී භාෂා කුලකයන් ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලාංකිකයින් වූ අපට පැවරී ඇති පුළුල් වගකීමක්. තවත් දීර්ඝ කාලයක් ඒවා රැක ගැනීම අපගේ ජාතික සම්ප්‍රදාය විසින් වත්මන් පරපුරට පවරා තිබෙනවා. හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදී පසුගියදා පස් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ රියදුරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 3 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාෂ නිලධාරීන් අද සමත් වුණා. පොලිසිය පැවසුවේ ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොකා නැමැත්තාගේ සමීපතමීන් බවයි. ඒ පස් ව්‍යාපාරිකයාට මීට පෙර තර්ජනය කිරීමක් සිදු කර තිබුණා, මරණ තර්ජනයක්. ඒ මරණ තර්ජනය සිදු කිරීම සඳහා භාවිතා කරන ලද සිම් කාඩ් පත වගේම ඒ සඳහා භාවිතා කළ ජංගම දුරකථනයත් සොයා ගැනීමට හැකියාව ලැබුණා. මේ අත්අඩංගුවට ගන්නා ලද 3 දෙනාම පස් කොන්ත්‍රාත්වලට සම්බන්ධ 3 දෙනෙක් බවටයි අනාවරණය වෙලා තිබෙන්නේ. ඒ වගේම මේ 3 දෙනා මේ වන විට නීතිය ක්‍රියාත්මක වීම වලට බියෙන් රටින් පැනගොස් සිටින අංගොඩ ලොක්කා නමින් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුවෙක් ඉන්නවා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්. ඒ අපරාධකරුගේ ගෝලයන් 3 දෙනෙක් බවටයි අනාවරණය වෙලා තිබෙන්නේ. මේ අතර යාපනය පලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයා සිවරූපන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍යවල පළ වූ වාර්තා පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු පැහැදිලි කළා. සින්නයා සිවරූපන් නැමැති මේ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමගම විවිධ මාධ්‍ය වාර්තා පළ වුණා. මේ සැකකරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාවත්, එවැගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවත් ඝාතනය කිරීම සඳහා සැලසුම් කර තිබුණු බවටයි ඒ මාධ්‍ය වාර්තාවල වැඩිදුර සඳහන් වෙලා තිබුණා. නයියා සිවරූපන් නැමැති මේ සැකකරු විසින් මේ ඝාතන සැලසුම පිළිබඳව ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ නිලධාරීන් වෙත පාපොච්චාරණයකුත් ලබා දී තිබුණු බව ඉතා පැහැදිලිව සඳහන් කරන්න කැමැති එම මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව. මේ සින්නයියා සිවරූපන් නැමැති සැකකරු හෝ ඔහුට සම්බන්ධ අත්අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන් 6 දෙනා හෝ එවැනි ඝාතන සැලසුමක් පිළිබඳව මෙතෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ වෙත හෝ එසේත් නැත්නම් වෙනත් බලධාරියෙක් වෙත හෝ මෙතෙක් එවැනි කිසිදු ප්‍රකාශයක් හෝ පාපොච්චාරණයක් ලබා දී නොමැති බව පැහැදිලිව සඳහන් කරන්න කැමැති. ඊයේ රාත්‍රියේ අමාත්‍ය රවි කරුණානායක මහතාගේ නිවසේ පැවති භෝජන සංග්‍රහයක් සඳහා විදේශ තානාපතිවරුන්ට ආරාධනා කර තිබුණා. මෙම භෝජන සංග්‍රහය සඳහා රටවල් රසක තානාපතිවරුන්ට ආරාධනා කර තිබූ අතර ඒ සඳහා කිසිදු හේතුවක් සඳහන් කර තිබී නැහැ. එහි පැමිණි තානාපතිවරුන් පුදුමයට පත් වැත්තේ විනාඩි කිහිපයකින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පැමිණීම නිසායි. ඉන්පසු එම තානාපතිවරුන් එකිනෙකා පිටව යන්නට පටන් ගත් බව වාර්තා වනවා.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සඳහන් කර ඇත්තේ මෙය අද්භූත ජනක ආකාරයේ හමුවීමක් බවයි. කිසිදු හේතුවක් නොමැතිව මෙලෙස ආරාධනා කිරීම තමන්ගේ රටවල කීර්තිනාමයට කැළලක් බවද ඔවුන් සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ගඩ්ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසනායක යන මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු පිරිස පක්ෂය හැරගිය පුද්ගලයන් ලෙස සලකා විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දෙසනායක මහතා පැවසුවේ අද පස්වරුවේ මෙම තීරණය ගත් බවයි. අද පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ගනු ලැබූ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, එවැගේම පළාත් පාලන නියෝජිතයින් කීප දෙනා සම්බන්ධයෙන් පක්ෂ මුලස්ථානයේ දැයසිරි ජයසේකර, එවැගේම සන්දාන මහලේකම් මහින්ද අමරවීර යන අපේ මහලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කරනු ලැබුවා. අද සහභාගී වුණු සියලු දෙනාව පක්ෂය හැරගිය අයසේ සලකලා ඔවුන්ගේ විනය පරීක්ෂණ පවත්ව ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වයේ අපේට යුතුයි කියලා ඊට අදාළ විනය කටයුතු සහ අවශ්‍ය ක්‍රියාමාර්ග පරිණමින් ගැනීමට තීරණය කරනු ලැබුවා පසුගිය මධ්‍යම කමිටු තීරණයට අනුව. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ තවත් දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අද රත්නපුර වැලිගපොළ ප්‍රදේශයේදී මුල්කල් තැබුණා. රත්නපුර වැලිගපොළ ශ්‍රී වීරසේකර මුදලින්දාරාම් විහාරස්ථානයේ ඉදිකෙරෙන සිරි පියරත්න දහම් පාසල් ශාලාව ඉදිකිරීම සඳහා අද මෙලෙස මුල්ගල තැබුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 40ක්. දහම් පාසල් ශාලා ව්‍යාපෘතියට අමතරව අටමස්ථානය සොළොස්මස්ථානය කේන්ද්‍ර කරගෙන දැවැන්ත ආගමික සංවර්ධන වැඩසටහන් අපි ආරම්භ කරලා තිබෙනවා. මුදල් ලබා දෙන්නේ මගේ අමාත්‍යංශයේ යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල. ඉදිකිරීම් කටයුතු කරන්නේ පුද්ගලික කොන්ත්‍රාත්කාරී නොව ඉදිකිරීම් ආයතන දෙකක් වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව. අවුරුදු 4-5 යන වැඩ කොටස් මාස 8-9 ඉදි කරමින් දැන් අවසන් කරමින් යනවා. දේශපාලනයට අද බෞද්ධකම ආදාගෙන බොහෝ අවස්ථාවල ජනාධිපති අගමැති වෙන්නට උත්සාහ දරන අය බුද්ධඝම වාහනයක් කරගන්නවා. තමන්ට අරලියගහ මන්දිරයටයි ජනාධිපති මන්දිරයටයි යන්නේ. සම්බුද්ධ ශාසනයට කිසිදු සක්‍රීය ප්‍රායෝගික සේවාවක් ඉෂ්ට කරන්නේ නැහැ. අද කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දුන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා. මේ අර්බුදයට උත්තරේ විදිහට තමයි මේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ උමනාව මේ රටේ ජනතාවට තියෙන්නේ. මේ අර්බුදේ ඇත්ත හේතුව ආර්ථික අර්බුදය. ආර්ථික අර්බුදේ හින්දා දේශපාලන අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පක්ෂ ඇතුලේ පක්ෂ පක්ෂාතර අද අර්බුද ගොඩක් පැන්නගිලා තියෙනවා. අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ, ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නේ මේ ජාතික ජන බලවේගය. අපි දේශපාලන පක්ෂ, දේශපාලන කණ්ඩායම් එක්ක, සිවිල් සංවිධානත් එක්ක සාකච්ඡා පවත්වමින් තියෙනවා. ඉදිරියේදී තවත් බොහෝ අය එකතු කරගන්න අපි සූදානමින් ඉන්නේ. ජාතික විද්වත් භික්ෂු සංසදය අද මාධ්‍ය හමුවක් හැඳවා තිබුණා. මහත්මයා දිගින් දිගටම කියනවා මේ ගෝඩාභය රාජපක්ෂ මහත්මයා තාම මේ කෝට්ටුවේ සමාජිකත්වයේ අරගෙන නැහැ කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා ඒගොල්ලෝ කැමති කියලා ගෝඩාභය රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ගන්නවා නම්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන කෙනෙක් අනිවාර්යයෙන්ම කිසියම් පක්ෂයකින් ඉදිරිපත් විය යුතු නිසා ගෝඩාභය රාජපක්ෂ මහත්මයා කුමන හෝ පක්ෂයකින් ඉදිරිපත් වීම පිළිබඳව අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා කියන්නේ ජාතික නායකයෙක් හැටියට මිසක් ඔහු පක්ෂයක සමාජිකයෙක් හැටියට. එමත් නැත්නම් ඔහු පක්ෂයක නියෝජිතයෙක් හැටියට ඉදිරිපත් කරනවට අපි ජාතික විද්වත් භික්ෂු සංසදය කැමති නැහැ. මහනුවරදී පැවති උත්සවකෙන් අනතුරුව මාධ්‍යවේද අදහස් පළ කළ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා. ජාතික පක්ෂයේ අර්බුදයක් තිබෙනවායි කියලා අපි පිළිගන්න ඕන. දැන් මෙවැනි අර්බුදයක් තියෙන අවස්ථාවක ඒ ප්‍රශ්නේ විසඳාගත යුත්තේ සාකච්ඡා කරලා ඒ වගේම ඔවුන් එක්ක එකඟතාවයක් ඇති කරගෙන. දැන් මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කිරීමට උත්සාහ කිරීම හරහා වෙන්නේ මේ ගැටුම දුර දිග යන එක. මේ වෙලාවේ කළ යුතුව තිබෙන්නේ විනය පරීක්ෂණ පැවැත්වීම නෙවෙයි. සයිවිස්සේ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට ඉතාමත් වැදගත්. බිම් මට්ටමේ හඬට කන් දීම සහ ඇහුම් කන් දීම පක්ෂයේ නායකයන්ගේ වගකීමක්. මහජනතාවගේ බහුතරය කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා කියන හංගන්න බෑ. ඒක තමයි ඇත්ත. ගම්මට්ටමේ සටනකට රජිත් ප්‍රේමදාස මහතාට ලොකු අයියක් තියෙනවා කියලා අපි පිළිගන්නවා. ඒත් එක්කම ඔහු යම් ආකාරයක ජනතා විශ්වාසයක් දිනාගෙන තියෙනවා කියලා පේනවා.
සීම සහිත කැපිටල් මහරජා සංවිධානයේ 42 වැනි වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙල රත්මලානේ පිහිටි ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ආරම්භ වුණා. එහිදී 2018-2019 වසරේ හොඳම විධායක නිලධාරියා ලෙස තෝරා ගැනුණේ AF ජෝන් හිසි සාමාන්‍ය අධිකාරී ශමීර් රසුඩීන් මහතායි. සිවසහිත කැපිටල් මහරජා සංවිධානයේ 42 වැනි වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතායි. ආගමික නායකයින්, ප්‍රභූවරුන්, දෙස් විදෙස් ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. මේ සුවිශේෂී උත්සවයේ වාර්ෂිකව පැවැත්වෙන්නේ සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ ආයතන රැසක් කරහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකා වාසීන්ට මාහැඟි මෙහෙවරක් ඉටු කරන අපගේ විධායක නිලධාරීන් ඇගයීම සඳහායි. Today we are living in the nation. නීතියේ ආධිපත්‍යයක් නැතුවයි දැන් අපේ රට යන්නේ. මේ රට නගා සිටුවලා තියෙන නීති පද්ධතිය දැන් කල්ලිකුත් වෙලා. ඒ නිසා පෞද්ගලිකංශයට බැහැ රජයට කිසිවක් බාර දෙන්න. මොකද ලංකාවේ වර්ධනයේ එන්ජිම පෞද්ගලිකංශේ. දේශපාලන නොහැකියාව තවත් වැඩි වෙමින් තිබෙනවා. මත්ද්‍රව්‍ය, මත්කුඩු ජාවාරම්කරුවන්, දූෂණය හා වංචා රට නතු කරගෙන. ඉතින් ඔබලාට ලොකු වගකීමක් තිබෙනවා මේ පද්ධතිය වෙනස් කරන්න. So media has responsibility and the power to change this situation. සීම සහිත කැපිටල් මහරජා සංවිධානයට අයත් ආයතනවල විධායක නිලධාරීන් 5 දෙනෙකු මෙවරත් විශේෂ ඇගයීමට ලක් වුණා. ඒ ඉන්ටර්නැෂනල් කොස්මැටික්ස් හි චේතිකා රාජපක්ෂ, ඉස්ලෝන් ලංකා සනත් චමින්ද බණ්ඩාර, සමූහ තොරතුරු තාක්ෂණ මලින්ද රොද්‍රිගෝ, නිවුස් ෆස්ටි ආර් කෝගුල්නාත් සහ කෙවිල්ටන් හි මිහිර බණ්ඩාර යන මහත්වරුන්. දෙදස් දහනමේ හොඳම විධායක නිලධාරියා තෝරා ගැනීම වෙනුවෙන් නිර්දේශිත නාම 5ක් ඉදිරිපත් වුණා. නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත්, ඉස්ලෝන් ලංකා සමාගමේ ඉන්දික ගී කියනගේ, කෙවිල්ටන් සමාගමේ කාර්මික ප්‍රධාන විධායක නිලධාරී නලින් ජයවර්ධන, එෆ් ජෝන්සී සාමාන්‍ය අධිකාරී ශමීර් රසුල්ඩීන් සහ සාමාන්‍ය අධිකාරී සමූහ මානව සම්පත් රවි ගමගේ යන මහත්වරුන්. ඔවුන් අතරින් වසරේ හොඳම විධායක නිලධාරියා ලෙස තෝරා ගැනුණේ එෆ් ජෝන්සී සාමාන්‍ය අධිකාරී ශමීර් රසුල්ඩීන් මහතායි. Ladies and gentlemen, the 42nd winner of the Executive of the Year is Shamir Rasuldeen. I want to thank one man who believed in මම මෙහිදී එක පුද්ගලයෙකුට ස්තුති කරන්න කැමතියි. මාව විශ්වාස කරාට. ඔහු තමයි සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ ගරුවා රාජමහේන්ද්‍රන් සභාපතිතුමා. සර්, ඔබට ගොඩක් ස්තුතියි. මාව විශ්වාස කරාට සහ මට අවස්ථාවන් ලබා දුන්නට. මම ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ම ලබාගෙන තිබෙනවා. නමුත් මම වසර 15ක් තිස්සේ බලාපොරොත්තු වෙන හිටපු සම්මානයක් තමයි මේ. Last 15 years this award I will cherish for the years to come. කැන්ටබරියේ අගරදුගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බිහිමි පානන් අද පස්වරුවේ පැවති විශේෂ හමුවකට සහභාගී වුණා. මෙම අවස්ථාවට සර්වාගමික නායකින් පිරිසක්ද සහභාගී වූ අතර කැන්ටබරියේ අගරදුගුරු හිමිපාණන් ආකල්ප සහ සාමය පිළිබඳව අදහස් පළ කළා. The challenge of පසුගිය වසර 30-40ක කාලය තුළ විශ්වාසන් පිළිබඳව සාකච්ඡා කිරීම තවත් විශාල අභියෝගයක් වී තිබෙනවා. සියලු විශ්වාසන් හා සංස්කෘතීන් තුළ අන්තවාදී මත පිළිමිඹු වෙනවා. ක්‍රිස්තියානි ආගමටත් එය ඒ ආකාරයෙන්මයි. සියලුම ආගමික සංස්කෘතීන්වල රාජකාරී වන්නේ මතුවන්නා වූ අන්තවාදී ආකල්ප බිඳහෙලීම හා සාමය පැතරවීම. අප සියලු දෙනාටම ප්‍රථම අභියෝගය සහ වගකීම, කිසියම් වූ ක්‍රිස්තියානුවෙක් වරදක් කළහොත් ඔහු ක්‍රිස්තියානුවෙක් නොවේ යැයි පැවසීම නොවේ. මා තුළින්ම මා ඇසිය යුත්තේ මාගේ ආගමට විශ්වාසයට අනුව මොකක්ද ඔවුන් මේ වරදට පෙළඹීම හේතුව කියලා. මොකක්ද අපේ වරද? දෙවන අභියෝගය වන්නේ අවංක භාවයයි. අවංක භාවය පිළිබඳව සංවාදයේදී තවත් පුද්ගලයෙකුට අපේ හදවත අප විවෘත කළ යුතුයි. අපේ සඳහා එකිනෙකා හඳුනාගත යුතුයි. එවිට තමා මේ සංවාදය සාරවත් වෙන්නේ. ගම්මැද ජනතා මණ්ඩප ගමින් ගමට වැඩසටහන අද 11 වැනි දිනයටත් ජනතාව හමු වුණා. අද පස්වරුවේ අප කණ්ඩායම ඕමන්තේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ විශාල පිරිසක් අප සමග එක්ුණා.
ජනතා සන්නසට අත්සන් කරන්නට මෙන්ම ගම්මැද සිව්වසරක මෙහෙවර දැකගන්නට ඔවුන් සහභාගී වුණේ දැඩි උනන්දුවකින්. මෙහිදී වීෆෝස් බලකායටද සාමාජිකයන් බඳවා ගැනුණා. ගම්මැද්ද ජනතා මණ්ඩප ගමින් ගමට අද අවසන් වුණේ කිලිනොච්චිය නගරයෙන්. දැන් අධිකරණ පුවත් කිහිපයක්. අර්ජුන් ඇලෝසියස් කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට සතියේ සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා පනවා තිබූ ඇපකොන්දේසිය ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙලදිය අද නියෝග කළා. මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියෝග කළේ සෑම මසකම අවසන් ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි. මහේස්ත්‍රාත්වරිය එලෙස ඇපකොන්දේසි ලිහිල් කළේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බලමින්. ප්‍රශ්නගත මහබැංකු බැඳුම් කර වෙන්දේසිය සිදු වූ සමයේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලැබුණු සහ ලබාගත් දුරකථන සංවාද පිළිබඳ වාර්තාවක් ලබා දෙන්නේ මහබැංකු බැඳුම් කර වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට නියෝග කර තිබුණා. එකී නියෝගය අනුව ඉදිරිපත් කර තිබූ CD පටවල ඇතැම් දුරකථන සංවාද විකෘතිකර සහ මකාදමා ඇති බව අනාවරණ කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, තිලින සල්කාදු සහ සජිත් මදුසංඛ්‍යන සැකකරුවන් සිව් දෙනාට එරෙහිව නඩු පැවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ. අදාළ CD පට සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නේ රජයේ රස පරීක්ෂකවරයා වෙත සීකඳවීමක් ඇවීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා. නඩුව යලි කැඳවෙන්නේ දෙසැම්බර් මස 19 වනදායි. අනිකා විජේසූරිය මහත්මියගේ සොහොයුරාට මරණීය තර්ජනය කළ ශනිල් නෙත්තිකුමාර නැමැත්තාට විදෙස්ගතවීමට අවසර දෙන ලෙසට විත්තේ නීතිඥයන් කළ ඉල්ලීමට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිනී ගිරිහාගම මෙරවිය අද කොළඹ මහාධිකරණය හමුවේ දැඩි විරෝධතාව දැක්වුවා. එවකට මුදල් අමාත්‍යධුරය දැරූ අමාත්‍ය රවි කරුණානායක මහතාට පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් කුලී පදනම් මත ලබාගත් සුකොබ්බෝගී නිවසක් ලබා දුන් බව මහබැංකු බැඳුම් කර ජනාධිපති කොමිෂන් සභාව හමුවේදී අනාවරණ කළේ අනිකා විජේසූරිය මහත්මියයි. විදුලිබල අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරියෙකු ලෙස කටයුතු කරන ශනිල් නෙත්තිකුමාර නැමැති විත්තිකරු ඩුබයිහි පැවැත්වෙන සමුලුවකට සහභාගී වීමට නියමිත බැවින් ලබන 9 වනදා සිට 12 වනදා දක්වා ඔහුට විදේශගත වීමට අවසර දෙන ලෙස නීතිඥවරයා අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාගෙන් ඉල්ලා සිටියා. විත්තිකරු එම සමුළුවට සහභාගී වනුයේ කුමන පදනමක් මතද ඔහුට එම සමුළුවට සහභාගී වීමට ඇති විශේෂඥ දැනුම හා වෘත්තීය නිපුණතාව සම්බන්ධයෙන් අධිකරණයේ සෑහීමකට පත්වන පරිදි මීළඟ නඩු දිනේදී කරුණු දක්වන ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම සලකා බැලීම ලබන දෙවනදා දක්වා කල් තැබුවා. මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධිබලකායේ සැරයෙන් මේජර් චාමික සුමිත් නැමැත්තා අද පැවති හඳුනා ගැනීමේ පෙරටුවකදී හඳුනා ගැනීමට පැමිණිලිකාර නාමල් පෙරේරා මහතා අපොහොසත් වුණා. හඳුනා ගැනීමේ පෙරටුව පැවැතුනේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනී පෙරේරා මහත්මිය ඉදිරියේ. 2008 වසරේ ජුනි 30 වනදා කොළඹ පාක් මාර්ගයේදී මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතා පැහැරගෙන ගොස් පහර දී තිබුණා. ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ කටුසෑය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ පූජ්‍ය වලවා හැඟුණු වැවේ ධම්මරත්න හිමියන්ගේ අනුශාසකත්වයෙන්. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මිහි සංරක්ෂණ කටයුතු සිදු කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. ඒ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලින් රුපියල් කෝටි 2ක් වැය කර තිබෙනවා. ගරු අමාත්‍යතුමාගේ අවධානයට ලක් වෙලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ අද දවසේදී කෝටි 2කට එහා මුදලක්
වැය කරලා රජ දවසින් පස්සේ තිබෙන ඒ නැවත විභූතිය ඇති කිරීම සඳහා සංරක්ෂණ කටයුතු සියල්ලම සිද්ධ කරනු ලබන්නේ පුරාවිද්‍ය පාර්ලිමේන්තුව මගින්. විශ්වාස කරනවා මේ පැරණි රජ දවස තිබුණු ඒ නටබුන් වර්තමාන තත්ත්වයට ගන්න බැරි වුණත් ඒ හා සමානව තිබුණා කියන ඒ සැකිල්ලක ස්වභාවය ඉස්මතු කිරීමට කටුසෑය පුදබිමේ ප්‍රාකාර ටික නිර්මාණය කරලා මේ පුදබිම ඇතුලේ තවත් නටබුන් රාශියක් තිබෙනවා ඒවා තහවුරු කරලා අනාගතයේ උදෙසා අපේ ජාතියට දායාද කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. දෙහිවල පීටර්ස්ලේන් ප්‍රදේශයේදී පිටුපසට ධාවනය වූ ලොරියක් අද පස්වරුවේ දුම්රිය කැටිපෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලැබුවා. පොලිසිය පැවසුවේ දුම්රිය පාපූර්වේ ගමන් කළ පිරිසක් එලෙස තුවාල ලබා ඇති බවයි. ඔවුන් කළු බොයිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාව කඩිනම් කිරීමට පළමු උපකාරයාලය ඉදිකිරීම සඳහා මිරිහාන පොලිස් මූලස්ථානයේදී අද මුල්කල් තැබුවා. ඒ අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ මූලිකත්වයෙන්. ඉන්දිය රජයේ මූල්‍යාධාර යටතේ දිවයිනපුරා පොලිස් ස්ථාන රැසක මෙම උපකාරයාල ඉදිකිරීමට නියමිත අතර අද මුල්කල තිබුවේ 190 වෙනි උපකාරයාල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3ක මුදලක් මෙම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වෙන් කර ඇති අතර මේවන විට දිවයිනපුරා ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සංඛ්‍යාව 297ක්. හැම ජීවිතේම වටිනවා. මම ඒක ඉල්ලීමක් කරන්න කැමැති. මේක දේශපාලනය කරන්න එපා. 1990 සුවසැරිය කියන්නේ දේශපාලන වැඩපිළිවෙලක් නෙමෙයි. මේකේ අලියද අතද පොහොට්ටුවද සීනුවද කියලා නෑ. මේ සේවාව ගොඩනගන්න අපිට රජයේ බදු සල්ලි වලින් 1/5ක් අපි ලබා ගත්තේ නෑ. රජය 1 ඩොලරයක් ණය ලබා ගත්තේ නෑ මේක කරන්න. මේක ඉන්දියාවේ රජය විසින් අපිට දීපු තෑග්ගක්. ඇමරිකන් ඩොලර් මිලියන 23.2. හැබැයි අබ්ද 1990 තමයි ලංකාවේ තියෙන කාර්යක්ෂතම සේවාව. සේවයෙන් විශ්‍රාමගිය ඛනිජ තෙල් ලිසිගත සංස්ථාවේ සේවකයන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ කොළඹ තෙල් සංස්ථා පරිශ්‍රයේ ඉදිරිපිටදී විශ්‍රාමික සේවක පිරිස අද උදෑසන මෙලෙස විරෝධතාවයක නිරත වුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක සකසුරුවම් සමිතිය විසින් ගෙවිය යුතු විශ්‍රාමික පාරිතෝෂිතය මෙතෙක් ගෙවා නොමැති බව පවසමින් විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ 2018 වසරේ සිට මේ දක්වා එම ගෙවීම් පැහැර හැර ඇති බවයි. තමන්ට විශ්‍රාම දිවිය සතුටින් ගෙවන්න මේ ඛනිජ තෙල් ලිසිගත සංස්ථාවේ අපි ඔක්කොම එකතු වෙලා සමිතියක් හදාගෙන තියෙනවා. අද ඒ සමිතිය ජුන්ටාවක් බවට පත් වෙලා ඒකේ පාලකයෝ එකතු වෙලා තමන්ට කැමති විදියට තීරණ ගන්නවා. කෝටි ගණන් මුදල් ඒකේ තියාගෙන මේ සේවකයන්ට අයිති පාරිතෝෂික ගෙවන්නේ නැහැ. ඒ සමිතියේ ව්‍යවස්ථාව අනුව ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා 3-2 බලයකින් විතරයි එහෙම ගෙවීම නවත්තන්න පුළුවන් කියලා. ඒව කිසි දෙයක් නැතුව නීති විරෝධීව මේ ජනතාවට අයිති මේ සේවකයන්ට අයිති විශ්‍රාම පාරිතෝෂිය දැන් අවුරුද්දකට වැඩි අනතුරුව විරෝධතාවයේ පැවති ස්ථානයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමේ සේවක අධ්‍යක්ෂවරයා පැමිණියා. ඔහු පැවසුවේ කඩිනමින් මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි. නමුත් ඒට පිරිස එකඟ නොවීමත් සමග උණුසුම් සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා. ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 29 වරට පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ප්‍රදර්ශනය ලබන මාස පළවෙනිදා දක්වා පැවැත්වෙනවා. බතික් කර්මාන්තකරුවන් අද මුහුණ දීලා තියෙන ලොකුම ප්‍රශ්නය බතික් කර්මාන්තයේදී පාවිච්චි කරන ඉටි සහ ඩයි මත තියෙන බද්ද. එතකොට ඒ බද්ද සම්බන්ධයෙන් අපි විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා. මේ වැට් බද්ද සහ අනිකුත් බදු වලදී සහනයක් දෙන්න මුදල් අමාත්‍යාංශයට දැනටමත් අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා කඩිනමින් එයට ශක්තිය දෙන්න කියලා. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ බතික් කර්මාන්තයේදී අපිට ලංකාවේ පරමාදර්ශී දිස්ත්‍රික්ක විදිහට සංවර්ධනය කිරීම විශේෂයෙන්ම පුළුවන් නම් ආරම්භයේදී සිකුරාද ආජ්‍යංශත් පෞද්ගලික අංශත් හැම සියලු දෙනාම බතික් ආශිත ඇඳුමක් අඳින්න. ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න අපි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සදේශ කටයුතු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයන් ඒකාබද්ධ වෙලා අපි අවධානය යොමු කරලා තියෙනවා. පොළොන්නරුවේ ගොවෙන් පිරිසක් ජල කළමනාකරණය නිසා නියඟේ පීඩාවෙන් මිදී සිටිනවා. අප වාර්තාකරු ඔවුන් සොයා ගියා. පොළොන්නරුව මහයිලුක්පල්ල මහවැලි එච් කලාපයට අයත් දුෂ්කර ගම්මානයක්. වියලි කාලගුණයක් සමග ජල ගැටලු නිසා ඔවුන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.
මිනිසාම පසුකිය කන්න කිහිපේම ගොඩබෝග සහ විවගා කිරීමට මේ ගොවීන්ට හැකිවයේ නැහැ. නමුත් ඔවුන් මෙවර කන්නේ පසුබට නොවී අතිරේක භෝග වගා සහ වීවගාව කළා. ගොවින් පවසන්නේ ප්‍රදේශයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කළත් පැවති වියලි කාලකුණිය හමුවේ ඒ සීමා කර තිබූ බවයි. සීමා සහිතව එවූ ජලයෙන් මේ ගොවීන් වැඩි වශයෙන් වගා කළේ වියලි කාලකුණියට ඔරොත්තු දෙන බීලූණු. ජලය නිසි පරිදි කළමනාකරණය කරගනිමින් වගාවට යෙදවූ ඔවුන් මෙවන විට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. මේ සැරේ අපිට මේ වී වගාවට තම වතුර දීලා තියෙන්නේ. මහවැලියෙන් අපිට තුන බීජ වලින් ලුණු වගාව කරා. මේ සැරේ ඇත්තටම අස්වැන්න හොඳයි. ඉතින් අපිට වතුර අඩුපාඩු තිබ්බා. අඩුපාඩු දුන්නා දවස් 10න් 10ට අපිට වතුර ලබා දුන්නා. ඒත් අපිට අතිරේක මුරත් ඉල්ලුවොත් ලබා දෙනවා. ඉතින් හොඳ අස්වැන්නක් ගත්තේ මේ සැරේ ලුණු වලින්. වෙළඳ පොලේ මිලත් හොඳයි. 130ට 10ට ලුණු ලබා දෙනවා ගන්නවා. මහවැලි ගොවීන් වශයෙන් ඇත්තර වගාව අපිට ජය ආරන් තියෙන්නේ. ලොකු නියන් තත්ත්වයක් තමයි තිබුණේ. ඒ නියන් තත්ත්වයේ මැද්දේ මේ මහවැලි ගොවීන්ට දින 10කට වරක් තමයි අපිට ජලය දෙන්න පුළුවන් උනේ. හැබැයි ඒ දින 10කට වරක් ලැබිච්ච ජලයෙන් අපිට පේනවා මහවැලි ගොවීන් ඉතාම හොඳින් හැකි පමණ ප්‍රමාණයෙන් වගා කරගෙන ඒ අස්වන් නෙලා ගන්නවා. නියගේ පීඩාව ජයගෙන බලාපොරොත්තු පරිදි අස්වනු ලබා ගැනීමට හැකිවීම ගැන මේ ගොවීන්ට ඇත්තේ ආඩම්බරයක්.